සුපිරි බව තහවරු කරගන්න. දියවැඩියාව පරද්දන්න. ජින්සොමේ 2023 වසරේදී මිලියන 159ක වියදමින් පේරාදෙණිය කරාපිටිය මුල්ලේරියා රෝහල් වලට ගෙන සායනික අපද්‍රව්‍ය පුළුස්සන යන්ත්‍රවලින් වැඩක්ගෙන නැහැ. ඉතින් මේ සායනික අපද්‍රව්‍ය ප්‍රශ්නේ මම හිතන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ රෝහල් වල ඉතින් 2023 වසරේදී මෙච්චර වියදමක් මේකට කරලා තිබුණත් ඒවෙන් ප්‍රයෝජන ගන්න නැහැ. ඒවා පෞද්ගලික අංශ වලට වෙනත් අයට තමයි දෙන්නේ. ඉතින් මේවා ස්ථාපිත කරලා තිබෙන මේ 1000ක යන්ත්‍ර භාවිතයට ගත නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවලු. ඒඩ්ස් සහ ෂේ රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා වෙච්ච ගෝලීය අරමුදලට තමයි මේවා ලබා දීලා තියෙන්නේ. මේ ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී මේ 1000ක යන්ත්‍ර තුන මිලට අරගෙන තියෙනවා. ඉතින් ඇයි දන්නේ මේවා ක්‍රියාත්මක කරන්න බෑ කියලා කියන්නේ. ඉතින් මේක කියලා තියෙනවා මේ වසරේ අවසන් වීමට නියමිත මේ ව්‍යාපෘතිය භෞතික ප්‍රගතිය තාමත් පවතින 70%ක මට්ටමක කියලා. පුද්ගලික ආයතනයක් සමග ඇති කරගත්තු සායනික අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ වසර 10ක ගිවිසුම කඩවීම නිසා තෙවන පාර්ශ්වයකට අදාළ අලාභයක් ගෙවීමට සිදුවීම නිසා රෝහල්වල ස්ථාපිත කරපු 1000ක භාවිතයට නොගන්නෝ කියලා තමයි කියලා තියෙනවා. ඕගොල්ලෝ භාවිතා කරන්නේ නැත්නම් ඔවා වෙන කාට හරි දෙන්න. ඒ කියන්නේ වෙන තියෙනවා තාර පෞද්ගලික ආයතන තියෙනවා. ඒගොල්ලන්ට මේ සායනික අපද්‍රව්‍ය පුළුස්සන්න විදිහක් නැතිව තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේම නෙමෙයි. ඒ කියන්නේ වෙන ඔය ඖෂධ නිෂ්පාදනයේ දෙන කට්ටිය ඒගොල්ලන්ට තියෙනවා ප්‍රශ්න. ඉතින් එහෙම තැනකට හරි දෙන්න. මොකද එහෙම දෙන්නේ නැත්නම් දීලා ලාභයක් උපයන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද නැත්නම් මැෂින් ටික තියෙනවා කාත් එකරි ප්‍රයිවට් ගිවිසුමක් ගන්නවා. ඒකට අවුරුදු 5ක 10ක් දාලා ගැහුවෙන් පස්සේ ඒ ගන්නවා. එතකොට මේ මැෂින් එක ගත්තේ මේක ගත්තේ එහෙම ගිවිසුමක් තියෙනවා කියලා නොදැනද? මම ඒකයි කියන්නේ මේ කලමනාකරණය සම්බන්ධයෙන් මැනේජ්මන්ට් කරන්න දොස්තරලයි ඔක්කොම එකතු වෙලා ගියන් පස්සේ මේ වැඩේ කරන්න බෑ. ඒකට අදාළ කණ්ඩායම මේකට යොදවන්න ඕන. ඉතින් හැම ශේෂ්ත්‍රයක් ගැනම අපි දන්නේ නැහැ. මම දන්නේ මේ ශේෂ්ත්‍රේ. මම දන්නේ නැහැ වෙන ඒවා ගැන කියලා කතා කරන්නේ. ඉතින් හැබැයි ඉතින් අපිට තොරතුරුත් එක්ක හොයලා බලලා අනිත්‍යත් එක්ක බලලා තමයි තීන්දු ගන්න. නමුත් මේ ශේෂ්ත්‍රේ ඉන්න කට්ටියට වගකීමක් තියෙනවා. ගන්න ඉස්සලා මේක කරන්න පුළුවන්ද බැයිද කියලා දන්න. අර හිතලා බලලා ගන්න. නමුත් එහෙමත් නැහැ. ඉතින් මේ රටේ වැඩ වෙන්නේ මෙහෙමයි. අවසානයේ ඔක්කොම එක කතා කරලා 225ට බැනවෙන ඉන්න එක විතරයි කරන් තියෙන්නේ. 225 තමයි මේ රට වෙන සුවේ. 225 තමයි සාපේ. 225 තමයි ඔක්කොම කරේ කිය කී ඉන්න තියෙන්නේ. කොහෙවත් නැති මන්ත්‍රීවරයෙක් විපක්ෂය අවුරුදු ගානක් හිටපු මන්ත්‍රීවරයෙක් ආණ්ඩු බලයවත් නැති මන්ත්‍රීවරයෙකු තලවසානේ 225 හරහා බැනුම් අහන එක විතරයි සිද්ධ වෙන්නේ. මේ වගේ වැරදි කාගේද? අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.